ආසියාන කුසලානයේ පරාජයට පත් වුණා. ඒත් එක්කම ලෝක කුසලාන තරගාවලියේත් ඔවුන්ට ජයග්‍රහණයක් ලබන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳව ඉන්දියා ක්‍රිකට් සතුටින් නෙමෙයි ඉන්නේ. නායකත්වයේ වෙනුවෙන් අනාගත සකස් කිරීමකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කරන්න යන බව පේන්න තියෙනවා. විශේ෷යෙන්ම දසුන් ශානකටත් විශේෂයෙන්ම තීරණාත්මක තරගාවලියක් බවට පත් වෙනවා. කිෂන් ක්‍රිෂන් ප්‍රහාරාත්මක පිටකරුවා බංග්ලාදේශයට රෙහිව ලකුණු 200ක් ලබා ගත්තා. බොහෝ විට ඔහු ආරම්භක පිටකරුවා විදිහට ක්‍රීඩා කරයි. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පෞගේ කාලය හොඳින් කරා. දනංජීඩි සිල්වා ඉන්නවා. හැබැයි මේ ක්‍රීඩකයන් 3 දෙනාට 11 දෙනා අතර ඉඩක් ලැබෙයිද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ශාමික කරුණාරත්නට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉන්දියා කණ්ඩායම සවිමත් කිරීමේ අවශ්‍යතාවක් ඉන්දියා ක්‍රිකට් පරිපාලනයට තියෙන නිසා ජයග්‍රහණ පිපාසාව ශ්‍රී ලංකාවට යම් තර්ජනයක් වේවි කියලා විශ්වාසයක් තියෙනවා. තුස්සෙකට කලින් ශ්‍රී ලංකාවට එරෙහිව 20x20 සහ සීමිත පන්දු අර තරගාවලිය සඳහා සංචිත දෙකම සූදානම්. නමුත් 2022 බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් නිමා කරපු ඉන්දියාව ක්‍රිකට් අනාගතය පිළිබඳව ටිකක් කලබල වෙලා වගේ ස්වභාවයක් පේන්න තියෙනවා. හර්දික් පාණ්ඩ්‍යත් එක්ක දිගු ගමනක් යද්දී රෝහිත් ශර්මගේ ඉරණම නායකත්වයේ ඉරණම කෙබඳු වෙයිද කියලා තවත් සමහරු ප්‍රශ්න කරනවා. ආබාධ සහිත ඉන්දියා ක්‍රීඩකයන්ව හදිසියේ ක්‍රීඩා කරවන්න ඉන්දියාව සූදානම් නැති බවක් පේන්න තියෙනවා. ශ්‍රී ලංකාව තරුණ ක්‍රීඩකයින් දෙන්නෙකුට නායකත්ව වගකීම් දෙකක් උපනායකයන් විදිහට ලබා දීලා මෙවර යම් උත්සාහ කිරීමක් අත්හදා බැලීමක් කරනවා අනාගත නායකත්වයන් වෙනුවෙන්. ඒ අතරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත 20x20 තරගාවලියත් තරග තුනකින් සමන්විත සීමිත පන්දු අර තරගාවලියත් ආරම්භ වෙන්න ඔන්න මෙන්න. ආයමත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තරඟ බලාපොරොත්තුවක්. ඉන්දියා කණ්ඩායමයි ශ්‍රී ලංකා කණ්ඩායමයි අතර 20x20 තරඟ තුනක් එක් දින තරඟ තුනක්. ඉන්දියාව අපිට වඩා ජය පිපාසයෙන් ඉන්න බව පේන්න තියෙනවා. පහුගිය කාලේ විශේෂයෙන් 2013 අවුරුද්දෙන් පස්සේ අවුරුදු 10ක කාල සීමාවක් ඇතුළත ඉන්දියා කණ්ඩායමට ICC කුසලානයක ජයග්‍රහණයක් හිමි කරගන්න හැකියාව ලැබුණේ නැහැ. චැම්පියන්ස් ට්‍රෝෆි එක MS ධෝනිගේ නායකත්වයෙන් 2013 දිනුවට පස්සේ මේ අවුරුදු 10ක් ඇතුළත ක්‍රිකට් වල ආධිපත්‍ය පතුරවන ඉන්දියාවට ICC කුසලානයක ජයපැන් බොන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් 2023 මේ අවුරුද්දේ ඉන්දියාව සීමිත පන්දු අර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වයේ දරද්දී තමන්ගේ රටේ පැවැත්වෙන තරගාවලියේදී ජයග්‍රහණයක් ලබා ගන්න කොහොමද කියලා ඔවුන් සාකච්ඡා කරමින් ඉන්නවා. ඉන්දියා ක්‍රිකට් බලධාරීන් පහුගිය දිනවල සාකච්ඡාවක් පැවැත්වුවා. ගෙවුණු අවුරුද්ද පිළිබඳව හැරිලා බැලුවා. එතනට නායක රෝහිත් ශර්මත් ආවා. ඔවුන් සාකච්ඡා කළා මොකද සිද්ධ වුනේ කියලා. විශේෂයෙන්ම අමිහිරි අවුරුද්දක් ඉන්දියාව නිමා කරා කිව්වොත් ඒ ගැන සැකයක් නැහැ. ආසියානු කුසලානයේ පරාජයට පත් වුණා. ඒත් එක්කම ලෝක කුසලාන තරගාවලියේත් ඔවුන්ට ජයග්‍රහණයක් ලබන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳව ඉන්දියා ක්‍රිකට් සතුටින් නෙමෙයි ඉන්නේ. එහෙමනම් 2023 සීමිත පන්දු අර තරගාවලියට ක්‍රීඩකයන් සූදානම් කරන්නේ කොහොමද කියලා ඔවුන් සාකච්ඡාවක් තිබුණා. ක්‍රිකට් ප්‍රධානි VVS ලක්ෂ්මන්, රාහුල් ද්‍රාවිඩ්, රෝහිත් ශර්මා මේ ඇතුළු කණ්ඩායමක් ඒ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ඔවුන් තීරණය කරනවා, ඔවුන් සාකච්ඡා කරනවා ඉදිරියේ IPL තරගාවලිය පැවැත්වෙනවා ක්‍රීඩකයන්ට මොකද කරන්නේ. මේ සාකච්ඡාවේදී සාකච්ඡා වෙලා තියෙනවා ක්‍රීඩකයන්ට ඔවුන්ගේ වැඩ ප්‍රමාණය කළමනාකරණය කරගන්නේ කොහොමද, ඒ කියන්නේ වර්ක් ලෝඩ් එක මැනේජ් කරගන්නේ කොහොමද, දිගින් දිගටම ඔවුන් තරගවලට සහභාගී වෙනවා, ආබාධ වලට ලක් වෙනවා, මේ තත්ත්වය පාලනය කරගන්නේ කොහොමද කියලා ඔවුන් සාකච්ඡා කරලා තියුණා. ඒ අනුව යම් සාකච්ඡාවකට ඇවිල්ලා තියෙනවා IPL ක්‍රිකට් තරගාවලිය ඉදිරියේ පැවැත්වෙද්දී නිතර ආබාධ වලට ලක් වෙන ක්‍රීඩකයන්, ආබාධ වලට ලක් විය හැකියි අනුමාන කරන ක්‍රීඩකයන් IPL තරගාවලියෙන් කොටසකට හෝ වැඩි තරග ප්‍රමාණයක විවේක ගන්වලා ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා ඔවුන් යම් සාකච්ඡාවක ඉන්නවා. මොකද ඔවුන්ට වටිනවා 2023 ලෝක කුසලාන සීමිත පන්දු අර ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ තියෙන නිසා ICC කුසලානයක ජයග්‍රහණයක් අවුරුදු 10කින් නොලබපු නිසා තමන්ගේ භූමියේ ඒ ජය සමරන්න ඔවුන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ සඳහා ඔවුන් ක්‍රිකට් කළමනාකරණයක් කරමින් ඉන්නේ මේ දිනවල. ඊට පස්සේ කණ්ඩායම කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඔවුන් බලනවා. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට නායකත්වයේ දුන්නු හර්දික් පාණ්ඩ්‍යා තමන්ගේ කණ්ඩායම IPL තරගාවලියට එක්වුණු පළමු වතාවෙම ගිය අවුරුද්දේ දක්වපු දක්ෂතා එක්ක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ආකාරයත් එක්ක හර්දික් පාණ්ඩ්‍යාට පුළුවන් නේද අනාගත ඉන්දියා කණ්ඩායම මෙහෙවන්න කියලා තැනින් තැන ඇහෙන්න පටන් ගත්තා. ඒ වගකීම ශ්‍රී ලංකාවට රෙහි තරගාවලියේදී ලබා දීලා තියෙනවා. 20x20 තරගාවලිය සඳහා ඔහු නායකයා විදිහට පත් කරලා තියෙනවා. සීමිත පන්දු අර තරගාවලිය සඳහා උපනායකයා විදිහට පත් කරලා තියෙනවා.
රෝහිත් ශර්මා පිළිබඳව කොයි ආකාරයෙන්ද සලකා බලන්නේ කියලා නිශ්චිතව සඳහනක් කරලා නැහැ. ඒ නිසා අපි උපකල්පනය කරමු ඔහුව විවේක ගන්වලයි තියෙන්නේ කියලා. දන්නවා බංග්ලාදේශ තරගාවලියේදී ඔහුගේ ඇඟිල්ලේ ආබාධයකට ඔහු ලක් වුණා. ඒ අවසරයෙන් නෙතන්ට ආපු ඉෂන් ක්‍රිෂන් ද්විත්ව ශතකයක් ලබා ගත්තා. කොමනත් ඇඟිල්ලේ ආබාධය යම් ආකාරයකින් සුව වෙලා තියෙන බවක් තමයි වාර්තා වෙන්නේ. නමුත් ඉක්මනට ගෙනැල්ලා ඔහුව ක්‍රීඩා කරවන්න 20 තරගවලදී රෝහිත් ශර්මාව ක්‍රීඩා කරවන්න ඉන්දියාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සීමිත පන්දු අර තරගාවලියේදී ඔහුට නායකත්වය ලබා දීලා තියෙනවා. එතනදී 20 තරග වැඩි ප්‍රමාණයක් සහ ටෙස්ට් තරග ක්‍රීඩා කරපු නිසා සීමිත පන්දු අර තරගවල නායකත්වය දීලා තිබුණු ශිකර් ධවන් ඔහුව ටිකක් එලියෙන් තියන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. මේ තත්ත්වය ඇතුලේ බොහෝ විට වයිට් බෝල් ක්‍රිකට් වල සුදු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී නිත්‍ය උපනායකයා හැටියට හර්දික් පාණ්ඩ්‍යා සමග ඉන්දියාව කටයුතු කරන්න සූදානමක් තියෙන බව පේන්න තියෙනවා. රෝහිත් ශර්මට සීමිත පන්දු අර තරගවලදී ශ්‍රී ලංකාවට රෙහිව උපනායකයා විදිහට පත් කරලා තියෙන හර්දික් පාණ්ඩ්‍යා 20 තරගවල නායකත්වයේ පාණ්ඩ්‍යාට දීලා තියෙනවා. සූර්ය කුමාර් යාදේව් උපනායකයා විදිහට කටයුතු කරනවා. දැන් ඉන්දියා කණ්ඩායමේ 11 දෙනා 20 තරගයේ සඳහා ක්‍රීඩා කරන්නේ කොහොමද? ශ්‍රී ලංකාවට රහිව කොහොමද කණ්ඩායම සකස් වෙන්නේ කියලා බලද්දි ආරම්භක පිටකරුවන් 3 දෙනෙක් ඉන්නවා. ශුබ්මන් ගිල්, රුටරාජ් ගයික්වඩ්, අනික් පැත්තෙන් ඉෂන් ක්‍රිෂන්. ඉෂන් ක්‍රිෂන් ප්‍රහාරාත්මක පිටකරුවා බංග්ලාදේශයට රහිව 3 වන සීමිත පන්දු අර තරගයේදී රොහිත් ශර්මගේ ආදේශකයා විදිහට ඇවිල්ලා ලකුණු 200ක් ලබා ගත්තා. බොහෝ විට ඔහු ආරම්භක පිටකරුවා විදිහට ක්‍රීඩා කරයි. ශුබ්මන් ගිල් තවමත් එකම 20 තරගයකටවත් ක්‍රීඩා කරලා නැහැ. නමුත් මේ දිනවල ඔහුගේ පිටිකරණයේ යෙදෙන රටාව ඔහු අලුත් කොණ්ඩ මෝස්තරයක් එක්ක එහෙම ලෑස්ති වෙලා ඉන්නේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. ශුබ්මන් ගිල් ඔහු මේ දිනවල පිටිකරණයේ යෙදෙන රටාවත් එක්ක ඔහු ගැන විශ්වාස කරලා ඉෂන් ක්‍රිෂන් සහ ශුබ්මන් ගිල් බොහෝ දුරට ආරම්භක පිටිකරුවන් විදිහට ඒ ගයික්වඩ්ට වඩා. හැබැයි ඔබට මතකයි ගයික්වඩ් මහාරාෂ්ට්‍ර කණ්ඩායම නියෝජනය කරලා විජේ කුසලානේදී පන්දු වාරයකදී ලකුණු 43ක් ලබා ගන්නවා. ඔහු පිටින් 6 පහර 7ක් එල්ල කරනවා නිපන්දුවට එල්ල කරපු 6 පහරත් එක්ක. එහෙනම් ඔහු ගැන ටිකක් බලාපොරොත්තු වෙන්න ඉන්නේ පන්දු 159කදී ලකුණු 220ක් ලබා ගන්නවා. හැබැයි බොහෝ දුරට ශුබ්මන් ගිල් සමග ඉෂන් ක්‍රිෂන් ආරම්භක පිටිකරුවා විදිහට එයි කියලා විශ්වාසයක් තියෙනවා. ඊට පස්සේ සූර්ය කුමාර් යාදේව්ට ස්ථානයක් තියෙනවා, හර්දික් පාණ්ඩ්‍යාට ස්ථානයක් තියෙනවා, දීපා කුහුඩා බොහෝ දුරට ක්‍රීඩා කරයි. ඒත් එක්කම දඟපන්දුවෙන් වොෂින්ටන් සුන්දර් ක්‍රීඩා කරයි කියලා විශ්වාසයක් තියෙනවා. වේගපන්දු යවන්නන් තිදෙන විදිහට විශේෂයෙන්ම 11 වෙනි ක්‍රීඩකයා 9-10 ක්‍රීඩකයන් දෙදෙනා විදිහට බොහෝ විට අර්ෂ්දීප් සිං එක්ක හර්ෂාල් පටේල් ක්‍රීඩා කරයි. 11 වෙනි ක්‍රීඩකයා කවුද කියන ප්‍රශ්නේ තියෙනවා. මුම්බායි ක්‍රීඩාංගණයේ ටිකක් දඟපන්දු යවන්නන්ට වඩා වේගපන්දු යවන්නන්ට වාසිදායක නිසා අක්ෂා පටේල් සහ උම්රාන් මලික් කියන දෙන්නගෙන් උම්රාන් මලික්ව බොහෝ දුරට තෝරගනී කියලා විශ්වාස කරනවා. එහෙම වුණොත් එහෙම කණ්ඩායමේ 11 දෙනා සකස් වෙයි. ඊළඟ තව ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවේ ආබාධ ලැයිස්තුව දීපක් චහා තාමත් සෝවෙමින් ඉන්නවා. වලලු කර ආබාධයක් තිබුණු රවීන්ද්‍ර ජඩේජා තවම සෝවෙමින් ඉන්නවා. ජස්ප්‍රිට් බුම්රා බොහෝ දුරට සුවයි කියලා කියනවා. නමුත් කලබල වෙලා ඔහුව මේ සංචිතයට එක් කරන්න ඉන්දියාව කටයුතු කරලා නැහැ. රෝහිත් ශර්මා විවේක ගන්වල තියෙනවා. ඒක විවේකයේද ආබාධයේද කියලා බැලුවොත් පේන්න තියෙන්නේ විවේකය. රෝහිත් ශර්මා වගේම විරාට් කෝලිවත් මේ තරගාවලියේ විවේක ගන්වල තියෙනවා. භුවනේශ්වර් කුමාර් පිළිබඳවත් සලකා බැලීමක් කරලා නැහැ. කොහොම වුණත් අපිට අභියෝගාත්මක 11 දෙනෙකුගේ කණ්ඩායමක් 20 තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබෙයි කියලා අපි හිතනවා. අර අපි කිව්වා වගේ ඉන්දියාවේ මේ තරගාවලිය පැවැත්වෙන නිසා 2023 ලෝක කුසලානට සූදානමින් ඉන්න නිසා ඉන්දියා කණ්ඩායම සවිමත් කිරීමේ අවශ්‍යතාවක් ඉන්දියා ක්‍රිකට් පරිපාලනයට තියෙන නිසා ජයග්‍රහණ පිපාසාව ශ්‍රී ලංකාවට යම් තර්ජනයක් වේවි කියලා විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම රිෂබ් පාන්ට් පිළිබඳව මේ දිනවල බොහෝ දිනක් කතා කරන ඔහු අනතුරකට ලක් වුණා. ඔහුගේ රථය ගිනිගත්තා. ඔහු ගිනි ගන්න කලින් රථයෙන් පැනගත්තා. නමුත් එතරම් ලොකු ආබාධයක් ඔහුට නැහැ. පිට ප්‍රදේශයේ සහ සිදුණු සීරීම් සාතුවාල නිසා ඔහුව ප්ලාස්ටික් සැත්කමකට භාජනය කරන්න නියමිතයි කියලා කියනවා. ප්‍රහාරාත්මක පිටකරුවෙක් වුණත් බංග්ලාදේශ තරගාවලිය නිමා කරලා ආවට පස්සේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින සහ 20 තරගාවලියේදී රිෂබ් පාන්ට්ව සලකා නොබලන්න තීරණය කරලා තියෙනවා. මොකද ටෙස්ට් පිටිකරුවෙක් ලෙස වර්තමානයේ රිෂබ් පාන් දක්වන දක්ෂතා ඉන්දියා කණ්ඩායමට ඉදිරියේදී අවශ්‍ය වේ. ඉදිරි තරග 5ක් විතර ඔවුන්ට තීරණාත්මක තරග බවට පත් වෙනවා. ඉන්දියාව ටෙස්ට් ලෝක ශූරතාවේ පළමු කණ්ඩායම් දෙක ඇතුළට එන්න නම් ඉදිරි ටෙස්ට් තරග 5 ඔවුන්ට වැදගත්. රිෂබ් පාන්ට් ටෙස්ට් කණ්ඩායමත් එක්ක ලොකු බරතැබීමක් කරලා තියෙන නිසා ඔහුට ඒ පිළිබඳව හිතන්න ඉඩ දීලා දැනට ටිකක් ඈඩ් කරලා තියෙන්නේ. නමුත් මේ
වයිට් බෝල් ක්‍රීඩාවේදී සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන 20x20 සහ සීමිත පන්දු අර තරගවලදී රිෂාබ් පාට්ව අමතක කරන්න බෑ. නමුත් මේ මොහොතේ ඉන්දියා ක්‍රිකට් බලධාරීන් ඔහු පිළිබඳව සලකා බැලීමක් කරෙත් නැහැ. නමුත් මේ වන විට ඔහු අනතුරු නිසා යම් ආබාධ තත්වයකිනුත් ඉන්නේ. ශ්‍රී ලංකා පැත්තෙන් බැලුවොත් LPL තරගාවලිය දක්ෂතායක ක්‍රීඩකයන් කීප දෙනෙකුට ආයමත් සංචිතයෙන් අවස්ථාව ලැබුණා. අවිෂ්ක ප්‍රනාන්දු පිටෙන් දක්වපු දක්ෂතා කැපී පෙනුණා. සදීර සමරවික්‍රම කලකට පසු මැදපෙළ සමිමත් කරන්න 20x20 තරගවල හොඳ තරග රටාවකට තරග රිද්මයකට ඇවිල්ලා ඉන්න හින්දා ඔහුව සංචිතයේ තියෙනවා. අශේන් බණ්ඩාර විශේෂයෙන්ම පන්දු රකින්නෙක් ලෙස ඕගෙන් ලබා ගන්න පුළුවන් දක්ෂතායක සංචිතයේ ඉන්නවා. හැබැයි මේ ක්‍රීඩකයන් 3 දෙනාට 11 දෙනා අතර ඉඩක් ලැබෙයිද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පෞගේ කාලේ හොඳින් කරා. ධනංජී ඩි සිල්වා ඉන්නවා. බානුක රාජපක්ෂ LPL තරගාවලිය අසාර්ථකුණත් ඔහු පිළිබඳව සලකා බලයි. දසුන් ශානක ඉන්නවා. වනිඳු හසරංග ඉන්නවා. එතකොට වේග පන්දු යවන්නන් හැටියට කවුරු ක්‍රීඩා කරයිද? මහේෂ් තීක්ෂණත් එතන ඉන්නවා. ප්‍රමෝද් මදුෂාන්, ඩිල්ෂාන් මදුසංක දැන් සුව වෙලා ඉන්නවා. ලහිරු කුමාර, කසුන් රාජිත මේ ක්‍රීඩකයන් 4 දෙනෙක් ඉන්නවා. අනෙක් පැත්තෙන් චාමික කරුණාරත්න පන්දු යවන්නන් පිළිබඳව වැඩි විශ්වාසයක් තියලා වේග පන්දු යවන්න ගැන හිතනවා නම් ප්‍රමෝද් මදුෂාන් යම් රිද්මේක ඉන්නවා. ඩිල්ෂාන් මදුසංක ආබාධයට ලක් වෙන්න කලින් විරාට් කෝලිව පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදින දවාගත්තු මතකය තියෙන නිසා සහ හොඳ රිද්මේකෙන් නිසා ඔහුත් එක්ක යයි. ලහිරු කුමාර පිළිබඳවත් සලකා බලයි. මේ ක්‍රීඩකයන් 3 දෙනාගෙන් ගියොත් චාමික කරුණාරත්නට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි තුන්ිරියව් ක්‍රීඩකයෙක් ලෙස LPL තරගාවලියේ දැක්වපු දක්ෂතා නිසා චාමික කරුණාරත්නවත් සලකා බලන්න පුළුවන්. මේ විසිරුණු හැකියාවන් සහ තරගයේ ස්වභාවය මත ශ්‍රී ලංකා කණ්ඩායම සකස් වෙයි අවසාන වශයෙන් 11 කවුද කියලා අපිට අනුමාන කරන්න බැරි තැනක ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනස් වීම පිළිබඳවත් බොහෝ විට සාකච්ඡා කරනවා. ඒකට හේතුව දසුන් ශානක නායකත්වයේ රඳවා ගත්ත ඔවුන් දක්ෂතා අතර ඉන්නවද නැද්ද, ඒහිඳ නායකත්වයේ දිගටම ඌට දෙයිද, මේ තරගාවලිය අසාර්ථක වුණොත් ඔහුගේ නායකත්වයේ ගිලිහෙයිද, මෙහෙම ප්‍රශ්න කීපයක් තියෙද්දි වනිඳු හසරංගව 20x20 තරගාවලිය උපනායකය විදිහට පත් කරලා තියෙනවා. ඒකට හේතුව ඔහු නියෝජනය කරපු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ LPL තරගාවලියේ ඔවුන්ට හැකියාව ලැබුණා කැපී පෙනෙන LPL තරග සමයක් නිමාවට පත් කරන්න. ඒ නිසා කණ්ඩායම මෙහෙවද්දි දක්වපු දක්ෂතා නිසා වනිඳු හසරංගට 20x20 සංචිතයේ උපනායකත්වයේ ලබා දීලා තියෙනවා. හර්දික් පාණ්ඩ්‍යව නායකත්වයට ගෙනාව වගේ එවැනි සමාන්තර ගමනක වනිඳු හසරංගව එක පැත්තකින් අපිට පේන්න තියෙනවා. සීමිත පන්දු අර තරගාවලිය උපනායකයා විදිහට කුසල් මෙන්ඩිස් ඔපත් කරලා තියෙනවා. දසුන් ශානක මේ දෙකේම නායකත්වයේගෙන කටයුතු කරනවා. තරුණ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන දක්ෂතා මත ඔවුන් තරග ජයග්‍රහණ කරා ගෙනියන විලාසය මත නායකත්වය වෙනුවෙන් අනාගත සකස් කිරීමකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කරන්න යන බව පේන්න තියෙනවා. විශේෂයෙන්ම දසුන් ශානකටත් විශේෂයෙන්ම තීරණාත්මක තරගාවලියක් බවට පත්වේවි. ඉන්දියාවට එරෙහි තරගාවලිය අපි දකිනවා ප්‍රහාරාත්මක තරග නිම කරන්නෙක් හැටියට කැපී පෙනෙන පිතිකරණයක දසුන් ශානක නිරත වෙනවා. නමුත් පසුගිය තරග කිහිපේ ඒ රටාවට ඔහුට එන්න රිද්මයට එන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් පහුගිය කාලේ ක්‍රිකට් වැටුණු තැනින් ගොඩනගන්න දසුන් ශානක දීපු නායකත්වයේ කණ්ඩායම ඒකරාශී කර ගැනීම බොහෝ දෙනෙක් කතා කරනවා. මේ අඳුරු තත්වයන්ගෙන් මිදිලා ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙනියන්න දසුන්ට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරමු. ඒ අතරේ TOS එකට කලින් World Cup Pathway.